ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේ දවස්වල ප්‍රී කෝසස් හදාරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන මේක Harvard University එක යටතේ ඔයගොල්ලන්ට ප්‍රී කෝසස් හදාරන්න පුළුවන් මම මේ වීඩියෝ එකේදී මුලින් ඉඳලාම කොහොමද ඔයගොල්ලෝ කෝස් එකට රෙජිස්ටර් වෙන්නේ සහ කෝස් එක හදාරාගෙන යන්නේ කොහොමද කියන එක ගැන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියේදී ඔයගොල්ලන්ට මේ නාලිකාව හරහා පළ කරන වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඔයා ගොඩක් වෙලාවට මේ වෙද්දි A level ලියලා ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඔයා A level ලියලා ඉන්න කෙනෙක් හෝ තවම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට මේ ප්‍රී කෝසස් වලින් ඔයාගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. මේකේ computer science පැත්ත සහ science පැත්ත art පැත්ත courses ගොඩක් තියෙනවා. මේවා හදාරන්න තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. මේ ඉංග්‍රීසි මීඩියම් වලින් මේ courses හදාරන හින්දා ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුමත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ courses උත් හදාරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේකට register වෙලා හදාරගෙන යන්නේ කියලා. මම link එක description එකේ දාලා තියෙනවා. ඒ link එකෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ එකක් තමයි open වෙන්නේ. මේකදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ Harvard University එකේ website එක. මේකදී ඔයගොල්ලන්ට courses ගොඩක් තියෙනවා කරන්න. අපි බලමු කොහොමද ඔයගොල්ලෝ ප්‍රී කෝස් එකක් හොයාගන්නේ කියලා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් subject area තියෙන ඔයගොල්ලන්ට එතනින් select කරන්න පුළුවන්. මෙතනින් ඔය කැමති area එක මෙතනින් select කරන්න පුළුවන්. ඒ වගේම price එක තියෙනවා. මේ price කියන තැනට ගිහිල්ලා ඔයගොල්ලෝ ප්‍රී කියන එක තමයි දාගන්න ඕනේ. මේ ප්‍රී කියන එක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට හදාරන්න ප්‍රී නොමිලේ හදාරන්න පුළුවන් courses එනවා. ඊට පස්සේ ඔයාට එක ශේෂ්‍රයක් තියෙනවා නේ. ඒ කියන්නේ මොකක් හරි ඔයා කැමති ශේෂ්‍රයක් තියෙනවා නම් මෙතන ඒක select කරන්න පුළුවන්. ඒ කියන්නේ business පැත්තට කැමති නම් Harvard business school කියන එක select කරන්න පුළුවන්. start date එක මෙතන ඔයගොල්ලන්ට select කරන්න පුළුවන් available now hari with next week hari ඔයගොල්ලන්ට පහසු එකක් මෙතන select කරගන්න පුළුවන්. ඊට පස්සේ මම school එක ගැන කිව්වා කැමති school එකක් ඔයගොල්ලන්ට select කරගන්න පුළුවන්. ඊළඟට duration එක. ආ මේ කරන්න බලාපොරොත්තු වෙන course එක කොච්චර කාලයකටද? ඒ කියන්නේ සති දෙකක් අතුලත සති හතරක් වගේ අතුලත කෝස් එක ඉවර කර ගන්න ඕනේ සති හතරත් අටක් අතර වගේ කෝස් එක ඉවර කරන්න ඕනේ නැත්නම් 12ට වැඩි සති 12කට වැඩි යන කෝස් එකක් වහ කරන්න කැමති මෙතනින් ඔයක සිලෙක්ට් කරන්න ඕනේ හරි එතනින් ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් මම මෙතන ප්‍රී කියලා විතරයි දාගත්තා මම මෙතන ඒක සර්ච් කරපුවාම අපිට ප්‍රී හදාරන්න පුළුවන් කෝසස් ගොඩක් ආවා හරි ඔයගොල්ලෝ දැන් මෙතන ඔයගොල්ලන්ට කැමති කෝස් එකක් වෙන මොන හරි කැමති කෝස් එකක් තියෙනවා නම් මෙතන සර්ච් කරන්න පුළුවන් engineering safety ඒ වගේ කැමති එකක් සර්ච් කරන්න පුළුවන් හරි මම මෙතන බලාගෙන යද්දී ඔයගොල්ලන්ට දැන් ගොඩක් වැදගත් වෙන දේවල් තමයි computer පැත්ත මේක computer පැත්ත ගොඩක් language උගන්වනවා ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා game development ඒ වගේ ඉස්සරහට ඔයගොල්ලන්ට ඕන වෙනවා දැන් ඔයගොල්ලෝ level එකෙම දිලා නිකන් ඉන්න ගමන් මේ වගේ කෝස් එකක් කරලා ඒ පිළිබඳව දැනුම ලබාගෙන තියාගන්න එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් ඉස්සරහට යද්දි මේ artificial intelligence හරි introduction to computer science හරි මේ වගේ දේක වා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. අපි බලමු මේ කෝස් එකට වා කොහොමද register වෙන්නේ කියලා. හරි. ඔයගොල්ලන් මේ විදිහට courses බලා ගන්න පුළුවන්. මම මෙතනින් ඔයගොල්ලන්ට example එකක් විදිහට course එකක් select කරලා පෙන්නන්නම් කොහොමද ඔයගොල්ලෝ මේකට register වෙන්නේ කියලා. හරි. මෙතන තියෙනවා ඔයගොල්ලන්ට වැදගත් දෙයක් කියලා හිතන එක මම ගන්නම්. දැන් ඉස්සරහට artificial intelligence අවශ්‍ය වෙනවා ඔයගොල්ලෝ computer science එකේ degree එකක් කරත් ඔයගොල්ලන්ට artificial intelligence ඒ site එක ඕන වෙනවා. ඒකින්ද මම මේ introduction to artificial intelligence with python කියන course එක select කරනවා. මේ computer science එකට තමයි ඉති වෙන්නේ. හරි ඔයගොල්ලන් මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ duration එක 7 weeks තියෙනවා. ඒ වගේම time එක ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් place එක, ඊට subject එක, course language එක, ඒ වගේම video මේවා කරන එක ඒ හැමදේම මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට සර්ටිෆිකේට් එකක් ගන්නවා නම් මේගොල්ලෝ මුදලක් ගෙවන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි මේකේ අරමුණ ඔයගොල්ලෝ මේ A level කාලේ නිකන් ඉන්න ගමන් මේකේ දැනුම ගන්න එක විතරයි. කියන්නේ කෝස් එකක් විදිහට කරලා සර්ටිෆිකේට් එකක් ගන්න කැමති නම් වාට ඒ ගන්න pay කරලා සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. හැබැයි මේකේ අරමුණ සර්ටිෆිකේට් එකක් ගන්නවට වඩා ඔයා මේ පිළිබඳ දැනුම ලබාගෙන ඉන්න එක. මේ soft skill එකක් වශයෙන් වාගේ මේ දැනුම ලබා ගත්තොත් ඔයාට ඒක ප්‍රමාණවත් වෙනවා. ඔයා ඉදිරියේදී degree එකක් හරි මොකක් හරි කරන්න ඉන්න කෙනෙක් වශයෙන්. බලමු දැන් මේ කොහොමද කරන්නේ. මම මේ learn more කියන එක click කරනවා. ඒ
ඊට පස්සේ ඔයගලන් බලා ගන්න පුළුවන්. මෙතන විස්තර ටික වැටලා තියෙනවා. වීක් 7 ඒ වගේ ටික බලා ගන්න පුළුවන්. මේ ස්ටාර්ට් වෙන ඩේට් එක තියෙනවා. මම මෙතන එන්රෝල් කරනවා. හරි. ඔයගලන් මේ register වෙන්න මේ details ටික fill කරන්න දෙනවා. මේවා හරියම details fill කරන්න ඕනේ. මොකද දන්නවද? විශේෂයෙන් email එක. email එකට ඔයගොල්ලන්ට confirm කරගන්න මේගොල්ල confirm එකක් එවනවා mail එකක්. ඒකින්ද email එක හරියටම email එකක් fill කරගන්න. මෙටි ඔය full name එක, email එක, public username එක, username එක ගහද්දී ඔයගොල්ල ඉලක්කමකුත් එක ගහන්න, ඉරි කැලක් වගේ දාලා ගහන්න. ඒක තමයි username එක ඒ විදිහට තමයි ගහන්න තියෙන්නේ. password එක මේගොල්ල command එකක් දෙනවා ගහන්න ඕන විදිය. ඒ විදිහට ගහන්න ඕනේ. හරි. මේ ඔක්කොම මෙයා කරාට පස්සේ ඔයගොල්ලෝ create my account for free කියන එක තමයි click කරන්න ඕනේ. මම මෙතන කලින් account එකක් තියෙන හින්දා මම sign in වෙන්නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට sign up වෙච්චාම ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්වනවා. මෙතන ඔයගොල්ලන්ට කැමති නම් certificate එකක් ගන්න පුළුවන්. certificate එකක් ගන්නවා නම් මේ මුදල ගෙවන්න වෙනවා. හැබැයි ඔයාගේ අරමුණ free course එකක් කරනවා නම් ඔයා මෙතන access this course free කියන එක තමයි click කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ඊමේල් එක වෙරිෆයි කරගන්න එනවා. එතන ඊමේල් එක වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලට ගැටළු වලින් තොරව ලොග් වීමේ හැකියාව තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කෝස් එකට අදාළ දේවල්, ඒ වගේ දේවල් මෙතන ඉස්සර දාලා තියෙනවා. ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ස්ටාර්ට් කෝස් කියන එක දෙන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කෝස් එකට සම්බන්ධව ඉන්ට්‍රොඩක්ෂන් එකක් යනවා. Whether those problems are learning how to play a game or trying to find driving directions to a destination. මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේ දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. මම මෙතන next කියන එක click කරනවා. ඊට පස්සේ next එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ lecture වලට යන්න පුළුවන්. මෙතන බලා ගන්න පුළුවන් මේ lectures තියෙනවා, පොඩි පොඩි lectures. ඒවට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්නේ හැකියාව තියෙනවා. We looked at both C ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි යන්නේ. කම්පියුටර් සයන්ස් වගේ කරන්න ඉන්න කෙනෙක් නම් මේ පැත්තේ ඉගෙනගෙන තියෙන එක වැදගත් වෙනවා. කැම්පස් එකේ ගිහලා කෝස් එකක් කරද්දී වාට එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔයා සයන්ස් පැත්තේ අනිත් කෝස් එකක් කරනවා නම් මෙතන සර්ච් කරලා වාට කැමති කෝස් එකක් මේ විදිහට ප්‍රී ඉගෙන ගන්න පුළුවන්. දැනුම ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වාට සර්ටිෆිකේට් එකක් උත් ඕන නම් ආයේ විදිහට සර්ටිෆිකේට් එකත් එක්කම යන්න පුළුවන් මුදලක් ගෙවලා නැත්නම් වාට ප්‍රී දැනුම ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ කෝස් එකම ප්‍රී ඉගෙන ගන්න පුළුවන්. ගෙනවට මේකේ දැනුම අරගෙන ඊට පස්සේ පාට එකකින් දෙයක් කරන්න පුළුවන්. හරි. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මේ වගේ තව සයිට් තියෙනවා. ඔයගොල්ලන්ට ප්‍රී කෝසස් ගන්න පුළුවන් ඒවා ප්‍රී සර්ටිෆිකේට් දෙන ඒවා තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට වීඩියෝ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපේ නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ ගත්ත එකට එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.